යිබන් ඔවෙෙක් වනිස්වාදන් රූපාණනි රාත්‍රී ප්‍රධාන සිහල පත්‍රිකාශයත් ස මම ශ්‍රහානාරයසි. මම මදු නිකා කරපුටගෙල ප්‍රථනය පුවත් සිරස්තල අෞෂධහ නයාමන අධිකාරයේ මැකුණු දත්ත ගැන රාජ්‍යමති චන්න හෙළිකරයි මහා මුහුදේදී අත්තරංගෝටගත් මත් ජාවාරම්කරුවන් නව දෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර. ඉටරටින් එන ප්‍රස්ටික් කොස්සටයි ඉදලටයි ඇමති අවර වීරගෙන් තහනමක් උසියාවේ අනාගත්තය තීරණය කෙරණ ඡන්ද විමසීම අවසන් කොරන ආසාධිතින් එක් දහස් හත්යත් තිස්තුන් දෙනකු හඳුනා ගනිද්දී කොරන ආසාධිත මරණ එකසිය තුනක් අද දෙනේ වර්තව් බව යදහම්දාපති ජෙනරාල් ශවේන්ත්‍ර සිල්ලුව මහතා ප්‍රකාශ කළා අතන පාසැල් ලමයින් සඳහා ෆයිස එන්නත, වයිතිවරුන්ගේ අධීක්‍ෂණයට තේ රහල් වලදී ලබාදීමට, තීරණය කර ඇති බව රාචමාතය මහචාරය චන්න ජයසුමන මහතා පවසනවා. රටන් වාර්තාවන සමස්ත කොරනා ආසාධීතීන් සංඛ්‍යාව පන්ලක්ෂ හාරදහස් හාරසිය අනු වෙක් දක්වාහි ලගියා රෝහල්වල සහ අතරමැති ප්‍රතිකාර මධ්‍යස්ථාන වළමන්න නිවාසවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව, හැට දහස්තුන්සි විසිටක් හරලක්ෂ තිස් දෙදහස් තිස් අට දෙෙකු පූර්ණ සව ලාතිබෙනවා සෞඛ්‍යසේවා ්‍යයක්ක්ෂ ජනාල්වරයායේ තහවරු කළ කොරනා සාධිත මරණ එකේ තුනක් අදදිනේ වාර්තා කරුණ.ින් හත්තෑ හත්දෙනෙකු වයිසවරුදු හැට වැි පුද්ගලින් වයිසවුරුදු තිහත් පනස් නවයත් අතර විසි හර දෙෙනකු සහ වයිසවරුදු තිහට අඩු දෙදෙනෙකුද ඒ අතර වනවා කහත්ත රෝහලේදමියගේ වයිසාවෞරුදු හයක්මන දැරියගේ මරණයට හේතුව කොරනා සංකූලතා නොවන බවට තහවුරුවද මනයට හේතු තවමත් හෙලවී නැති බව අධකරන විශෂඥ වෛද්‍ය චන්න පෙේරා මහතා පවසනවා මෙම දැරි නිදන්ග රෝගයක් නොති. මේ හෙත්වන් පශ්ාත් මන පරක්ෂණය සඳහා ජාතික බෝවන රෝග විද්‍යාහිතනයට සිර යොමු කරතිබුණ පශාත් මන පරක්ෂණය ්‍යනාවරණය වනාා මෙම දැරියගේPCසිCR පරක්ෂණ ධනාත්පකව වුවත්න් මේ දැරිය මිය යන්නන්නේ කොවිඩ වරසි අසද නවී ඇතිවූ සංකුලත්තා නිසා නොව බව් ම ැරිය මට කලින් හොඳට නිරෝගීවසිට දැියයක් කිසිම ඉදංගතරෝග තත්වයක් තිබිල නෑ මේ අන් දවස් තුනක ිත්‍ර කලින් උුණ ගතයක් තිබිල තියෙනවා මිය ගිය දිනේ මේ දැරයට ඔක්කාර ගතියක් සහ උන ගතයක් තිබල තිෙනවායින් පසු නිවස. මේ දැරියට වලිප්පු වැනි තත්වයක් ඇතිවෙලා තමයි පැල් මඩුල්ල රූහලට ගෙනියන්නේ තමයි කහවත්ව රෝහලට ගෙනියන්නේ කහවත්ත රෝහලදි මේේදිය දැිය මේ යන. නමුත් අපි තවමත් මේ මරණයට හේතුව පරීක්‍ෂණ මට්ටම තියෙන්නේ අපි විශ්වාස කරනවා මෙම දැරිය මේයන්නට ඇත්තේ බොහෝ විට කොවි් නොන යම් කි වයරස ආසාධනයක් නිසා වඩ ඇති කියලා. සල්ලමන් සඳහ ෆයිස එනත වයිදවලුන්ගේ ධික්ෂණයට තේර හල් වලදී ලබාදීමට තීරණය කරඇති බව රජවාතේ මහාචාරය චන්න යසුමන මහතා පවසනවා. ෆයිස එන්නත් මාත්‍රා ලක්ෂහතලිහක් ඉදිරිමාසේදී. මෙටට රැෙනීමට නියවිත බවයි ඒම හතා ප්‍රකාශ්ව කළෙක්ෆයිස එන්නත ලබා ගැනීමට ලෝපුරා ඉතාම දැඩි තරගකා රිතවයක් තියෙනවා අපි මේ අවුරුද්ධද ජනවාරිමාසය ඒ සඳහා එදුම් කරලා නිර්නායක සැපුරු නිසා තමයි අපිට මේ විදිහටවත් පයිස එන්නට ලැබෙන්නේ මේවා ගැන දැනුමක් තේරුමක් නැති අය කටවාචාලකමට කියනවා සතියකට පයිස එන්නත් එන්නේ මෙච්චරයි මේ එකාරගන්න පුලුවන් කියලා හෙම ඉල්ලන ඉල්ලන විදිහයට එන්නත් ලබාදි එන්න ඒව නිශ්පාදනය කරන සමාගම් මේ රටවස්. ඒවා ඇතුම් අනු පිවෙලට තමයි අවස්ථාව ලබෙන් අපිට මෙහමවත් ලැබෙන්නේ අපි කල්ලලා ඇතිවම ඉල්ලුම් කරපු නිසා. ඉදිරිී මාස කීපේද අපිට ලක්ෂ හතලිය පයිස එන්නත් ලැබෙන්න්නේ නියමිතයි. අපි මේ එන්නත් කරන වැඩ පිළිල වගකීම භාරර්ගෙන තියන.ඒ එන්නත පලවිනිිය කළ බාගත්ත කියෙන දෙවිය නතුව අමාරුව වැටන්නේ හමි පොවිලාකොත් ඉඩ තියන්නේන එක පුළුව නිසා තමයි පටගත්ත අප වගකීම පටන්ගත්ත වගේ කියීම විදිහටම ශහිදගන. මෙ අතරයි COොවිD-19 ප්‍රතිචක්ය කරන වැඩසටහනි අතේ ෘසියාව නි්පාධත ස්පුට්නික් ව ඇන්නත් මාත්‍ර ක්. විසිදහසකතොයක්ද අද අලුියම මෙරට රැගෙනෙනු ලැබවා. මෙම එන්නතුන් වසංගතරෝග විද්‍යාඒකේ මධිම එන්නත් ගබඩාවි, විුශේෂ ෂීතාාර් වල ගඩාකිරුණු. මෙ අතර නිවෙස්තුල පුදගලින් නිරෝධහනය කිරීම සහ ඔවන් සඳහා අයුරේද වෛද්‍ය ප්‍රතිකාර නිවවෙස් වෙත මගස් ලබාදීමේ වැඩ පිළිවෙල අක්ඩව ක්‍රාත්ම කරන බව ස්ාහිර පලාාත් අයුරවද කොමසාරිස් ෛද්‍ය මාලා පො මහත්මි පවසනවා දැනට බස්නහිර පළත් අයරුද්ධ පාර්තමේන්තුව හිතාම් සාර්ථකව නිවස් ගත ප්‍රතිකාර සිදු කළ බැවින්. කොයිඩ රෝහල් ගතකිරීම් අවත්‍යාවශ්‍ය වන නෑ නොවත් අපි රෝහල් තුනක් හේ සඳහා සූදානම් කළ තියෙනවා. ලබන සතිය විසිතුන්ගෙන දැට අපි අවිවෘධ කරනවා හන්දබෝඩ අයරෙ. හ ඊළඟ සතියේදී අපි නාගොඩ තෙමහල්කොඩ නැගිල්ල පරිවාසගත ළමා රෝගීන් සඳහා සහ කාන්තාවන් සඳහා ඒරෝහල සූදානං කරල තියෙනවා නෑබඩ ආයරේද රෝහලත් අපි ලැසි කල්ල තියෙනවා රෝගීන් පනස් දෙනකු සඳහා ඒක ඉදිරි සතියේදී හබට යදෘත කරණන්ට පුළුවන් වේවිී සංගල මූලකරෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සහ කාරිම්ඩලේ මානසික සුවයවෙන්වෙන් සංීිත ප්‍රංගයක් ඊරත්‍රයේ පැවැත්වන අමාත්‍ය නාම රජපක්ෂ මහතාගේ මූිත්වෙන් මේ ක්‍රාත්මක වුවතරම් තනුුණ සේවාස භව මෙසඳහා අනුග්‍රහය ලබා දුන්න. ජාතික අෞෂධ න්‍යාමන අධිකාරය පරිගණක දත්ත ගබඩාවෙන් කොටසක් මැකීයාම අන්දෝනාත්මක සිද්ධියක් බවට පත්වුණ. මෙහිදී මැකී ගොස්තිබෙන්නේ පස්සුගේ රජය සමයේ සිද වුණු අෞෂධ වංචාවන්ට අදාළව පරීක්ෂණ කරන දත රැසක් බව රාජ්‍යමාත්‍යය මහාචාරය, ඇන්න ජැයිස්වන හත්මයා ප්‍රකාශ කලා. අවෂදධ ඥියමන අධිකාරයේ පරිගණ දත්ත පද්ටයේ කොටසක් ැකීකොස් ඇතිබවට මුල් වරට අනවර මන ගස්තු නවන ප ප කර අත ද හ ඇව ම දත් න ල ග ට යතු ආම්ි කරන. ප න ද සන් ටයතු කල ල ප ශ ඉ ය ර ක් ද ැක ප්‍රාන ප ක්ෂ ා ම අ ප ස ක් හ හ හර හගේ දස් මන ල පත්වය අධකර ාර තු කරන . ත ත හ ර ැ හ ප ේද හරු කේ. මෙයාකායෙන් මැකී ගොස් ඇත්ේ ජාතික අවෂධ ්‍යාමන අධිකාරයේ පසුගේ රජය සමිස්තු වූ අෞෂධ වංචාවන්ට අදාලව පරීක්ෂණ පැවැත්වෙන දත්තරසක්මවයි. පික් ලංකා යතනයටම දත්ත පත්වාගනයාම වගකීම පැවරන්නේ නිදහස්ද හත වසරේදී පසුගේ රජ අටතේ औෂද නයාමන අධිකාරයේ දත් දිිටල් කරන කිරීමත් සමගයි. එවක ෞක අමත හර දරු රජද නත් මහතා මොිත්ව අදා ක්ෂි මටුව පත්කරන ෙේ ත් එපික් ලංකා ආතන ්‍රාත්ම කලක්මේද ටු කාර ත් පවතින වට විද පාශ්‍ර අනාවරන කලත් එ සම්බන්දෙන් මිසි පියවරක් ගැනීමට කටතුර ලනෑ. මේම සන්ද රක්් අමත න්න්න ජැසමට මහතා මලෙ හස පල කලා. කිසිම පරීක්ෂණයක් නත්‍ර වෙලාානෑ සම්න්ධයෙන් අපරා පරීක්ෂණ පාර්ත්මේ තුව ගේ ප ා ත න්ට ම කටයුතු කෙර පා පරක්ෂ පාත් මය තු මාගන්. මද්‍රව්‍යිය කිලෝක්‍රෑම් එකේ හැත්තබ ප්‍රවාහණය කරමින් සිටියති, නවිකහමුදා විසින් මෙට මුහුදු තීරයේදී අත්තනංකොටගත් සැකරුවන් නවතිනා, ලබන විසි හතරමනදාතෙක් ්‍රඳවා ප්‍රශ්න කිරීමට කොළම මහිස්ත්‍රාත් අඩිකරණය අද අවසර ලපාතුන්නා. ොලි ද්‍රව කාරංශ ාරයරඳවා තමාා කනමින් ඕන්ගෙන් ප්‍රශ්නකිරීමටයි මහහිස්ත්‍රත අධිකරණය නියෝග කරතිබන. සැකරුවන් නවදිනා අධකරණයාහමුවට අද ඉදිරිපාත් කරතිබනා පොලිස් මද්‍රවවිනාශක කාරංශය අධදිකරුණණයන් කළඉල්ීමකට අනුව මෙම නියෝගය නිකුත් කරති වෙනවා මෙම සකරුවන් නවදිනා විදස්ජාතිකයන් බවයි නවිකාමුදාව සඳහන් කළේ. අතරං ොට ගත් හෙරයින් වල වටනකම්ම රපල් ලියන එක්දහස් පන්සිය හත්තෑ පහක් පමි වට බවයි ආරක්ෂකමාතය ශ්‍රී ේතනය කළේ හෙරයින් රැගෙන ආධවරයාත්‍රාව ඒ දිනේද කොළඹ. ීත්වා බහදන දීවර කටයුතු සිදු කරන මුවෙන් ෝන් හෙෝයින් ජාර්රම නිරතති ඇ බයි හෙවී ඇතේ ශ්‍රීලංකාවට දකුණ දෙසින්ුව හද ප්‍රදශදී සිදුකල සාර්ථක මෙහෙමකින් ඔවන් අතන කොටකිනීම හැකිවවා ශ්‍රී ලංකා පොලීසිය ලබදුන් ුද්ධිොතුර දරම්රගනමින් නාව කමුදාව වැටලීම සිදු කරතිබෙනවා. අතරකොට ගත් විදස් ජාකන්ගේ අන්‍යතාවේ මෙතෙක්තාාවපුර වීනහ. පොලිස් මද්‍ර නාශක කාරංශයමකින් සසකරුවන් සම්පන්දෙන් අකන්ට පලක්ෂණ ක්‍රාත්මකයි මද්‍රව දර රටින් තුරන් කිීමම සහ ත්‍ර හ. සහ නීතිය ක්‍රාත්මක කරන ආයතන අණ්ඩව මෙ ිහුම් ක්‍රයක්ක්්ම කරන ඇති බයි අරක්ෂකලේ විශ්‍රාිච ල් මල් ගුණු ත්න මහතා සොඳහන් කළේ සේලු පුද්‍යංශුව වල සම්න්ධ කරන ීත විරද ාන්ට ෙට රැගනීමම්පර්ණනීම නැතැනීමට අරක්ෂකංශය පීවරකි ඇති බවද එමහතාකි අල්සිටයා. මෙරටට ආනෑනය කරන සියලුම පලාස්ටික් කොසු සහ ඉදල් සම්පූර්ණෙන්ම තහ නම්කිරීමට පියෝරගන්නවා කියලා. අමාත්‍යය මහින්ද අමරවිර මහත්මයා පවසනවා. ඒ අද පැවති මාධ්‍යහම්මකට එක්වෙමි. යටට සරහන් ගන්නාවක් ක්‍රියාත්ම කරා පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා. ඒ අනුව ප්‍රධාන වශය අපේ ප්ලාස්ටික් සහ පොලිතින් තහනම් කිරීම සඳහා. අමාහත්‍යන්සේ විදියට ඉදිරිපත්කර කැබිනට පත්‍රරිකාත් දෙක් ඒත් දෙකට මනුමැතියලැබිල තියෙනවා ඒය වගේ අපි සම්පූර්ණම රටින් පරිසරයට අහිතකර දොදිරණ ලන්සිීට් ඉවත්කිරීම සඳහා. මේ අවරුද්ධ තුළේ ගන්න පුුවන් සියලු ක්‍රියාමාර්ගක ගන්නවා විධ බාධක තිමුණනත් අප ඒට සැලල් ෙ හ ඇත් ෙ නහෑ ට අසරේක ජාදපත්මා දන්ට පද ස ලබදල තියෙන. අවශ්‍ය ගැසත් පත්‍රයේ වසකස් කරන්න ගැල් ලංකාවටගෙන ප්ලාස්ටික් කලින් නිෂ්පාධත කොසු සහ ඉදල් මේ අපේරට නිෂ්පාධනය කරන්නට පුළන්දේවල් එඒත් අපි වාහමත අනම් කරන්න වශ්‍ය නෝග දැන් නිකුත් කරමින් පවතින ඉතිරි දිනවලඒ ක්‍රියාත්මක වෙනවා මේ රටේ ප්ලාස්ටික් තුරං රටක් බවට පත් කරන්න පුළුවන් හුණු දවසර තමයි අපේ පරිසරය සුවපත්වෙන්නේ. මෙ අතර ආනෑන සීමා දීර්ක කාලින්නව පැනවීම සම්බන්ධයෙන් ඉදිරිඇී සිතා බලන බව, මහබැංකූ අධිපති අජිත් නිවාඩ් කබ්්‍රාල් මහතා පවසනවා. විදෙසමා දෙක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියාසිටිය. Governor Cabral, uh, I want to ask you about capital controls. How much longer do you think that they need to be in place, as well as your import restrictions, mm. and how? What sort of signal do you think that sends to investors if you keep those in place indefinitely? Yeah, I want to give a clear guideline about that as well when we do our roadmap because as you quite rightly say, the import restrictions do uh, have some impact as far as the overall confidence levels are concerned. We don't want to keep that going for too long. But at the same time, we also want to make sure that our rupee stays stable and any additional imports could damage that. So that's a, a very uh, careful balance that we need to strike over here. So yes, we do know that uh, imports need to be uh, eased once again. We have mainly curtailed the imports of vehicles, but at the same time, the other import restrictions have come in the form of a 100% margin that we are imposed in certain non essential goods, goods which we had some time ago as well. But I would like to see that be eased out at a certain uh, period, and that period uh, I would probably be looking to announce uh, with the rest of the central bank team uh, in in the next few days. සඳහා රජය ලබාදන සහතික මිල සම්බන්ධයෙන් රජයට ස්තුූතිය පළ කරන බව රජරට ගොවීන් පවසනවා එහෙත් වී මිල ගැන කිඹුල් කඳුළු හෙල්න අවස්ථාවාදී දේශපාලක්්ඥින් රජයට චෝදනා කරමින් මෙයක් කඩාකප්පල් කිරීමට උත්සාහධරන බවයි ඔවුන් චෝදනා කරන්නේ දැන් ඇත්තරම සාධාන මිලක් ඇවිල් ලතිෙන රෘපියාල් පනස් පහකට ඉතින් ඇත්තරම අපි ඒක රජය වෙනුව අපඒ සතුට වෙනවා අහුගේ කාල සීමාව තුළ සම්පූර්ණ පෝරටිකයි සල්ලිවලට අරගෙන තමයි අපි ගොවිතැන් කටුතු කරරි මේ රජය පත්වනාට පස්සේ පෝරටි අපරට සම්පර්ණ නිකන් දෙනවා. වී ිට ඇතන සාධාන මිලක්තියෙනවා ොවියෝ වෙනුවෙන් අපි ස්තූතිවන්ත වෙනවා. තසෙම මීට ඉහයේ දෙදී. අප ගොවිජංගන්නට අපි කියියද අතට ගන්න දැන් එහෙමන මේ රජෙන් සියලු දේවල් ගන්න. අර්ලාකාරව අප වීජය ගැන ළඟට හිල්ල ගෙනියනවා. මේ රජවට්ටන්න මේ විරද්ධ පක්ෂණ අයෝටිකයි. මේ ජේමියඒකත්ඒයගත්ක්වලා. නැ නම් මේ අවරුදු දෙකටුණ ගන්න කකොට බලන්න තිබුණ. රජයගන්ද පිරි පතින්න. රජය අපහුතාවයට පත්ස් කොන්නවා පිිය කියෙනවා. මේ එන කන්නේදී ගොවයාට අවශ්‍ය කාබනික පොහර ටික. විශේෂයේම කිසිම් දු අඩුපාඩුවක් නොවෙන විදිහට රසායිනික පොහොර දුන්නා හා සමානම. නොමිලේ පොහොරයක ලබා දෙන්නට මඟහි තැන්න මේ වෙනකොට සැලසුම් හලා ක්‍රියාත්මක කරමින් යනවා. තින් අපිට විශ්වාසයක් තියනවා වර්තමාන් රජයේ බලයට පත්වෙලා මේ කරගෙන යන වැඩපිළිවල යම් පිරිසක් විසින් යම් යම් පුද්ජලික අරමුණු පුද්ජලික තමන්ගේ න්‍යායන් මුදුන් පත් කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරලා අරගල කරත්. ඒ අරගලවලට වඩා නිහඩව විශේම කුෂිකර්මාන්තය පත්තිෙන් සිදුවේ සංවර්ධනය අ මත්. අතර ෘෂිකරමාන්තය සඳහා, කාබනික පොහොර යොදාගැනීමට ගත්තීර්ණයට සහය දෙමින්. ගොවි ජනතාව වග කටයුතු, කාබනික පොහොර පමණක් යොදාකනමින් මෙවන විට සාර්ථකව සිදුකරනවා. ලතුර දෙබුණන ප්‍රදේශ පදංචි සුගත් ප්‍රසන්න කාබනිික පහොර පමනක් යොදා ගනිමින්. අක්කර දිකහමාර පුහමියක සාර්ථකව වගා කටයතු සිදුරනවා. පතෝල බැටකොළු ඇතුළු එලලු වර්ග රැසක් වගකර ඇති අතරය. ඉන් ඉහල්ල ආදායමක්ද ලබාගත හැකි බවයි ඔහු පසන්නේ මෙම සියලු වගාවන් සඳහ කාබනික පපුහොර පමණක් යොදා ගනති බෙනවා. පසද ආරක්ෂාකර ගනිමින් සාර්ථක වගා කටේතු, කාබනික පහොර පමක් ොදාගනිමින් සිදුක හැ බව ඔහු පවසනවා. ත ලබදුව මිස්ේ ප්‍රදේශය පදංචි විශ්‍රාමක විදුහල්පතිවරේක වන්න. MK ලක්්මන් මහතා කාබනිික පහොර නිෂ්ානය කිරීම ව්‍යාපෘතියක් අරම්භ කරතිබෙනවා. වසවිසන් තොර හරිත රටක් යන සංකල්පයට තේමය ක්‍ර අත්මකයි. සෑම මාසයකදීම කාබනික පොහර කිලෝ පන්දහසක් නිෂ්පාධනය කිරීම සලසුම බව ඔහු පවසනවා. එමෙන්ම මෙම පොහොර පමණක් යොදා ගනිමින් සිය ගෙවත්ත තුළ සාර්ථකව එලවලු සහ පලතුරද වගා කිරීමට.ඒ මහතා කටයුතු කරතිබෙනවා. සමනල වැැව ජලවිදිරිි බලාගාරය සහ සමනල වැව ජලාශයේ වත්මන් තත්වය සො ඇබැලීමට අමාතය ගාමණී ලොකුගේ මහතා නිරීක්ෂණ චාරිකාවක නිර්තව වුණා. මේකවත් එකසේ විස්සක විදුලි ධාරිතාවකින් යුතු සමටල බව විදුි බලාකාරව්‍යාපෘති ආරම්පකිරුණේ එක් දහසනමසයයා සූහාය වසරේදේ. ජලාශයට ජලය පෙරවීමදී දුණ ඉවරේ ජලකාන්දුවක් පවතින බවට හඳනා කරනුද මෙතෙක් එම ජලකාන්දුවේ නිශ්වවිත මාර්කය හඳනාකිරන හැ ඒ හතුවෙන් ජලාශයේ පරිමාව ජලගනිමීට්‍ර මලියන දෙෙසේ විසි අටකට සීමීතිබෙනවා මෙ අනුව සමල බැව ජලාශ්‍යාපෘතිය පත්මන් තත්වසයා බැලූ අමාතථකාමිණී ලොකගේ මහතා ජලකාන්දව පවති ස්ථානද නිීක්ෂණය කලා. සමල බැව චලවිල බලාකා. නිරික්ෂණයටද එමහතායි වුණා. මෙතන්ටමන් ඉතාම සතුටට පත්වනා මේවා නඩත්තුකිරීම කටුත්ත සේත සියයක් ම ලාංක ඉදිිනරු රන්න. එදා විදේශක එන්ටගේල කර වැඩහුගක් ලාංකික ඉංිනියරු කරන්න. ඒවගේම ලාංකින් ඉදිිනරු කරපු වැඩකොලාාත් ගන්නාවක් මට නරමන්න පුළුවන්කමක් හතේ. සමහර එවට ඩොල් මිරිිය තුන් සීයක් විතර විදේශය ගන්නේ කරපු කටවුතු ොල්ර්ලියන හැටකින් පමණ අවසං කල්ල බොහම හොඳින් මේ නඩත්වෙන. අපේ රටේ සමුද්‍රිය විහාර රැසක්ම අතීතයේ ඉදි කරලා තිබුණා. මේ විහාර කාලයාගේ ඇවෑ මෙෙන් විනාශවෙලාගියත් ස්ථානවල නටමුන් තවමත් දැකගන්න පුළුවන් එමනත මදනක. ඔ්‍රහන් පෝකිලය කලපු ආසානය ඉදි කරලා තිබුණ එවැනි රමණිය විහාර සංකීර්ණයක තොරතුරු සොයා කෙන අපේ උරුමය සොයා නිෂ්පවාාධික කණඩෑම ගමන් කළ. ගුණාමල ස්විික්කේ කුච්චපේලි ප්‍රදේශීරය කම්කොට්හාාසේ දෙෙන්න්න මරම්වාඩිය ප්‍රදේශයට යාබද කෝකිලායි කලපුව මයි මේේ මෙම අයිතිහාසික පුදබිම පීටා තිබෙනවා. කලුපීන් ඔබ්බට දුර ඈට ප්‍රදේශයට දර්ශය වන ආකාරයෙන් පුදබිමේ කද මුදු මෙෙහි විශාල චෛත්‍යයක් ඉදිකරති වූ අතර අද දෙකගතැහැකිවන්නේ එහි නටබුන් පමණයි. දර කෝකිලායි කලපු බාම පිහිටලා තියෙන තවත් ්‍රමණීය විහාරංකන එක තොරතුරගෙන තමයි අධදි සූ නම් වෙන්නේ සංකමමාලෙක් විහාරස්ථානක කලා ීතේ හැදුුණුේ විහාරය එතම සුන්දර කඳු කටගෙතම පිීරලතියන්නේ. මෙම ප්‍රදේශී පරිපාල කටයුතුවලට සම්බන්ධව සිටි දවමිත්ත නම් අමාත්‍යවරයකු මේ විහාරය ඉදිකර. සසනට පූජා කළ බව ඉදිහාසයේ දැක්වෙනවා ශෛලමය පියකැට පිලක් කඳු පාමුල සිට වි්‍යහාර සංකීර්ණය දක්වාම ඉදිකරතිබූ අතර. එහි ශේෂ වූ කොටස් තවමත් පැහැදිලිව දැකගත හැකි මේ විහාර සංකීනයට පිවිසන පිියසු මඟ. ඇතරම ගලින් හදපු පඩිපරත්තමයි තින් මේ පඩිපිළ බේනක්ට විශාර වශයෙන් පසෙන් යට ලතියෙනවා පුදබිමට දැවැන්ත ආලෝකයක් ගෙන දෙමින් ඉදිකරති වූ චෛත්‍ය නිදන් හොරුන් විසින් විනාසකරතමා ඇත්තේ බෞද්ධ සිත් කම්පාකරවමින්. ේ අරිශු මල ආරණ්‍ය සේනාසනයහි ශාසනික පෘත්තයහි පියවරක් තමයි පුළුවන් ශක්ති ප්‍රමාණය කුටිසෙනසුන් සකසල යෝගාවචර බණභාවනා කරන හා සංගයා ඒතැන්වල වැඩවාසය කරවාලීම. ඒක් ස්ථානයක් තමයි සංකමලේ පුරාණ රජමහා ව්‍ය අරස්ථානය කෙළ කියන්නේ. ඒ ස්ථානය අපි සොයාගන්නකොට මන්තවාදී දෙමළ සංවිධානවල බලපෑම හා දෙමළ දේශපාලන බලවාධිකාරීහි අවශ්‍යතාවය මත ඒ ස්ථාන විශේෂයනය ආර සම්බන්ධනා වික්නේශවරෙන් වගේ අය.යට රිජුව මැදියත් වෙලා ඒ ස්ථානය පෝවිලක් බවට පත් කරන්න විශාල පපරිශ්‍රමයක් කලා තිං විශල සටනා අපට කරන්න වඋනා ඒංකමලේ පුරාන් රජමහා වි අරස්ථානය බේරගැීම සඳහා. තර මාලින්බඩ තෙලිචවිල වැලිගම ප්‍රධහන මාර්කය නාපේ හන්දිය සිට උස්කොඩ දක්වා වූ මාර්කය ආර්යසිරි විතානගේ මාවතලෙස නම් කිරීම අද සිදු කරුණා මෙරට මාධ්‍යශේත්‍රයේ ේෂ්ඨතම මාධ්‍යවීදක වුණ දේශමාන්‍ය ආය සිරි විතානගේ මහතාගේ සේවාව ඇගීමේ අරමු නිනුව ඔහුගේ නමින් මෙම මාාවත නම් කෙරුණේ ආරිසිරි විතානගේ මහතාගේ උපන් ගම්මානට ප්‍රවේශවන මාර්ගේද මේවනවා. එමහතාගේ ජන්මදිනයේදී මාර්ගේ නම්කිරීම විශේෂත්වයක් මෙම අවස්ථාවට කතානායක මහිද අපා භේවර්ධන මාත්‍ය දළස් අලහපෙරුම පර්ලිමෙන්තු මන්ත්‍රීවරන් වන නිපුන රණවක සහ කරුණාදාස කොඩිතුවක්ව වන මහත්තුරුන් දෙ එක්ුණ ැි කවුරුත් දන්නවා ආය ශ්‍රරිවිතාානගේ මැත්තුමා ගම දිනලා නගරට ගීල්ල නගරේ ජයත්ගහනය කරපු. එවගේම ජාචන්ත්‍රය ජයගානය කරපු ගැමියක් බව මාත ජනමා ජමාත්‍යවරයා විදිහට ගුවන් විදිලේ ඉතිහාසය මෙමට මුද්‍රත ඉලෙක්ට්‍රනික මාධ්‍යව ඉතිහාසය හොවාගෙන ඉතිහාසයට ගමන් කිරීමේදී. හම්මෙන චරිත කීපය අතරේ ආ සිරවිතාානගේ මැත්තුමාගේ නාමය සර්ණමයයක්පුරෙන් සටහන් වෙලා තියෙනවා. එක මටක්. මේ පුරවරේ පුරාශයෙක් විදිහට ගෞරයක් බවයි මම අවස්ථාව කියය ලක්නට ගුවන් විදිලිය තක්ෂිලාව නමින් නම් අධ්‍යාපන වැඩසිරහන් මාලාවක් ආරම්භකිරීමට කටයුතු යොදා තිබෙනවා. ක්්ඩ තක්ෂිලාාව නවත්‍යාපන වැඩටහන් මාලාාව හෙයට සිටාරම්භ කරෙනවා. උදසන පහේ සිට හයදක්වා මෙම අධ්‍යාපන වැඩටහන් විකාශය කිරීමට අයි කටයුතුයෝදා තිබෙන්නේ. සවද සිට සිගුාදා දක්වා අධින පුදුසාහතික පත්‍ර උසස් පෙළ කලාවිශය ධරාවට අදාළ වැඩසිටහන් විකාශය කරන අත්‍ර සෙනසුරාදා සහ ඉරිතාදිනවල ශේෂත්ත විභාගට පෙනීසිටන දරුවන් වෙනුවෙන් වැඩසිටහන් මාලාාවක් ප්‍රචාය රීමට නියමතයි. එක්සත් ජාතික පක්ෂේ හිටපපු පාර්ලිමින්තු මන්ත්‍රී සිද්නී ජයරත් නමහත්ම ඇතුළ පහලොස් දෙනකු ගෙන් යුත් කණඩායමක් පොළොන්නරුව වනිී විශේෂ වැටලිම් එකකේ මකින් අත්තරං ගෝටාර කෙන තියෙනවා. එඔවුන් සෝමාවතිය ජාතිකවානයවත්්‍යානයේ දඩයම මේ ගොස් සිටියදේ. ක් චාති පක්ෂව හිටපු පාගමන්තුමාතව සිට්ී ජයරත්න මහතා ඇතුු තරුණයන් පහළොස් දෙනිකුකෙන් යුත්කන්ඩයමක් සොමාවතිය චාතික වනෝත්‍යනයේ ගල්පැත ප්‍රදේශයේ දඩ මේ කුස්ඇැති බවයි වනජීවේ විශේෂ වැටලින් මේ කිය ප්‍රකාශ කළේ ඔන් එම ප්‍රදශයේ කූඩාරම් ගසාකිෙන සතුන් දඩයම් කර බව පොලිස් විශේෂකාර බලකකායට ොතුර ල බීතිනාා එම බලකාය සහ වනජීවේ විශේෂ වැටලින් මේක කිය මේසාපාදයෙන් මෙහහිුමක් ආරම්භ කලාතර ඒදම පිරිසත්තර කොටගෙනා යතුරපදදි අටක්ද ොලස් බහරියටෙනැතිබෙන කඩාර්මක් විදුලි පන්ඳම් මාළු දැල් පිහි ඇතුළු තවත් උපර වැැක්ද ඔඕන් ගඟති බී සොයාගෙනුා මෙ පිරිසපොන්ඩුව මහිස්්‍ර අතාධිකරණයට දිරිපත් කෙරනු අතට ඇපමත නිදහස් කෙරුණා. පොදුරාජ්‍ය මණ්ඩලේ සමඟ කටයුතුකිරීමට ශ්‍රී ලංකාව සක්‍රීියව කැපවන බව විදේශමාත්‍යය මහාචාරය ජෙල් පිරිස් මහතා පවසනවා. පොදරජ මන්ඩේ මහලේකම් පෙට්‍රේෂ ස්කොඩ්ලන් මත්ම සමඟ නිියෝකී පැවති හමුවේද. පරිස් හතා මේ මවතා අවුරු කළලා. පොදුරජ මණ්ඩලේ ආරම්භක සාමාජකයෙකුලෙස ්‍ර ලංකාව එම සංවිධහනි සාරධරම මූලධර්ම හා අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන බවද එමහතා ප්‍රකාශ කළ. වානිජ අධ්‍යාපනවෘතිය පුහුණුව හා දේශගනික විපරයා සඇතුරු, ශේත්‍ර ගණනාවක් තුළ, පොදුරජ මණඩලේ සමඟ තවදරටත් සහයෝගීතාවෙන් කටයතු කිරීමට ශ්‍ර ලංකාව අපේක්ෂා කරනවා. ශ්‍රලංකාබ පදුරජ මණ්ඩේ මඟ පවතින අකණ්ඩ සමීප සම්බධතාවද. රජමණ්ඩලේ මහල්ලෙකමරිය මෙහිදිියාගේ කළ. තිස්ස මහරාම සඳුන්ගම මුත්්‍යයාමාගම ප්‍රදේශයේදී සිදුව රියානතුරකින් පුද්ගලැන් දෙදෙනෙකු ජීවි තක්ෂයට පත්ව වනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වසන්කිරීමට පොලිසිය උත්සහදන්න බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පොලිසි ඉදිරිපිට කළහකාරි ලෙස හැසිරුණා. රෝදරත්යක් සහ ්‍රක්කතයක් එකනක ගැටීමෙන් අතර සිදුව ඇ අතර ්‍රක්ක්‍රද රදුරු පොලසියමගින් අතරංගෝට ගෙනති බෙනවා. ෙේ තන් මෙම පුද්ගලයා සහ පොලිස් ලදහරයකුවත ඇති ඥාති සම්හන්ධයක් මත පොලිසිය කරම වසන්කිරීමට උත්සාහධරන බවපවසමින්. ප්‍රදේශවාීන් පොලිසිය සහ රෝහල ඉදිරි පිටද කළහකාරි ලෙසැහැසිරුණ. තත්වේ පාලනය කිීමට පොලිස් විශේෂකාය ලකා අයිද කැඳවාතිබුණ. නවිකමුදබ දින තුනත්තුල සිදුකල මෙහුම්මලදි නීති විරෝධි ලෙසමරට රැගෙන වලි කහකිලෝ. උදහ හත්සියකට අධක ප්‍රමාණයක් අතරංගොට ගෙනති ෙනවා. සැකරුවන් දස දෙෙනෙකුද අතරංගො ෙන ඇති අතර ශ්‍රලාංකිකයන් හත දෙෙකු සහ ඉන්දිය චාතිකයන් හහිදෙනෙකු අතර වනවා. කහතුරුව සහ කොහල ප්‍රේශවන නිසා හතුන කොල්ලකාරපියල් ලක්ෂ විසකට වැඩි වි දේපල සොරකම් කළ සිව දෙෙනෙකුෙන් යුත් කල්ලයක් අතරංගොට ගෙනති බෙනවා. අපරාධ කල්ලි සසාමාජකයක වන ලකාන මත්තාද එ අතරවන බව පොලිසිේ ප්‍රකාශ කලා. අතරංගට ගත් සැකරුවන් තුන් දෙන හෙවයින් ඇතුළු මද්‍ර්‍ය වලට ඇබැෙවුව. වත්්ිෙනුම්වලට තියාග ලබා දෙන බවට කෙටි පනිවිඩ යමු කරමින් මුදල් ජාවාරම් කළ නයිජීරයානු ජාතිකයන් දෙදෙනෙකු දෙහිවලද අත්තරං ගො ෙනැතිබෙනවා. වයිසවරුදු පනස්ට සහ තිහයන වයස්කාණ්ඩවල පසුවන් දෙදෙනෙකුයි. මෙලෙස අත්තරන් ගොට ගෙනතිබෙන්. ගම්හ නගරයෙන් ලලාබසින අතනගලෝ ඒ පාල මසලට පැිණි කිම්ඹලෙක හත්තුෙන් ප්‍රදශවායෙන් දැඩි බියකට පත්තු සිරෙනවා අඩි විස්සකමණ දිගින් යුතු මෙම කිමුලා ගොඩබීමට පැමිණ සුනකින් සහ කුකලන් දැහගෙන ගොස්ඇතිබව ප්‍රදශවායෙන් පවසනවා මෙම කිමුලා මෙ ස්ථානය ඉවතර. ලෙස ජනතාව වනජීවී නිෙලදහරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ සමගින්ස්වාදෙන් රූපහණ රාත්‍රී ප්‍රධාන සිංහපු්‍රතිකාශය නිමාට පත්තම. දැන් විපරම ශේෂාන්ගේය ඔබට යය. සතුටම වෙන්න පුළුවන් දෙයක් නොවුනත් පහුගේ දවස්වෙල තිබ හැටියට. චුට්ට කරි සතුටක් දෙැරන පවෘතියක් ඊයේ ඇහුණ. කොරෝනාවෙන් මැරණ ස්තංකයාව සීයටත් අඩුවෙලා කියලා. පෞගේ දවස් ටිකේම අහන්න දකින්න ලැබුණේ හිත හිරිවට්ටන කොෝනාවේ ප්‍රවෘති. මරණ ලැස්තුව දිස්සියත් පන්න ලගියා. පොසිටිව් ගාන හරදහ පන්දාහෙනකම්ම ගිය. ඇදිරි නීතියත් මිනිස්සු කියනදේ ආපු නිසාත්. වැක්සින් ගහන වැඩිත් හිතුවටක් වැඩිය හොඳට සිද්වරනිසක්. අපේ රටේ කොෝනා රැල් පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙනවා කියලා දෙනෙනවා. ලොකුම ලොකු දෙයක් මේක. ඇතට නැතිකරන්න පුළුවන්න්නම් ඉතිහාසගත ජෑක්‍රහණයක්. ඒක කරගන්න අපිට පුළුවන්. අපි වෙනුවෙන් අපිම පෙනීහිටියොත් කොරෝනාව නැත්තටම නැතිකරගන්න පුළුවන්. මේ දවස්ටිකේ ඒක හොඳටෝම කියල දුන්නා. ටක් වහගෙන වැඩක් කරන්න බැහැ කියලා අපි හොඳටම දන්නවා. හැබැයි පහගිය ටිකේ පට වහල තිබ්බේකේ පතිඵල හොඳයි කියනෙ එක දැන්නම් හොඳටම පේෙනවා. ඒ ප්‍රතිඵල තවත් හොඳකරගන්න පුළුවන් වෙන්නේ අපි අපිම පරස්සම් වෙලා හිටියොත් විතරයි. සුපර්කට්ටික ඇරයා කියලා. අඩවල්වල ලෑලෙිටික ඇරිය කියලා ගාල කඩාගත්ත හරක් වගේ මේව ඇතුනට රිංගන්න ගියොක්නං? ආයේ වැඩේ වරද්දගන්නේ අපිමයි. වයින් ස්ටෝස්ටික නිල විදදිහට නැතත්? නොනිල විදිහට ඇරලා. පලවෙිනි දවස්ේ දැක් අනේද අපි අයි ලකිතිබ් උනන්දුව. පොඩියකාට බඩයාමාරුවට පනුබෙහෙතක් ගන්න ෆාමසියේ පෝලිමේ ඉන්න අකමැති ගොඩක් අපපච්චිලා. ඇල හොල්මනක් නැතුව, ාරික ඉස්තරහා පෝලිමේ අපූරුවට හහිටපු හැටි දක් නේද. සමහරක් උන්දලා පොරකකා බෝතලයක් ගන්න ඔට්ට වෙච් හටේත් අපි දැක්ක. සමහරක් මිනිස්සු මොන පීඩනයකින් පවෞගේ දවස්ටිකේ ගෙවල් ඇතුළට ගාල් වෙලා හිටියාද කියලා බාර ඉස්තා තිබ්බ පලිම්මල හැට දැක්කාම හොඳට හොම තේරුණා දැන්නම්. ඒ පෝලිමක් දකින්නවත් නෑ! ඕක තමයි හැම්ම දේකම තත්වේ! නැති දේට තමයි අපි හැමවෙලාවෙම හුල්ලන්නේ. ැතිදේවල් අපේ කරගන්න තමයි හැම වෙලාවම වලින්නේ නැහැයි කියලා හිතනදේ හිඟයි කියලා හිතනදේ ඕන පදම් ලැබුණට පස්සේ. ඒ දේවල් ගැන වගේ වගක් නැතුව යනවා. එකතිං ලෝක ස්භාවය හැබැයි මේ කොරෝනාව ලෝක ස්වභාවේ ගොඩක් යථාර්ථයන් අපිට කියල දෙෙනවා. කොරෝනාව අපිට මහා විපතක් වුණාට, කොරෝනාවෙන් ඉගෙනගන්න පාඩම් ගොඩකුත් කියලදිල තියෙනවා. මේ පාඩම් ටික හරියට ඉගෙනගත්තොත් හරියට හිතටගත්තොත්. අපිත් හැදිලා සමාජිත් හදලා. හදන්න පුලුවන් දුරින් ඉන්න එක කොච්චර හොඳයිද කියලා කොරෝනාව අපිට කියලදිීලා තියෙනව නේද. එක්කට කෑව බිය්ුවත් වැළඳගෙන වෙලීගෙන ගැලල්ගෙන හිටියත්. පොස්ටිව් කියලා රිපට් එක ආපු ගමන්ම ඒ ඔක්කම ෆ්‍රේන්ශිප් ආදර ආලවන්තකම් නෙගෙටිව් වෙන හැටේත් කොරෝනාව අපිට කියලදීලා ඉවරයි. අන්තිමට මොන මිත්‍රයා මොන ආලවන්තයා මොන ප්‍රේමවන්තයයා හිටිය කිවත් වැඩේ පොසිටව්ුණනොත් නිරෝධහයනය වෙන්න මනොත් ඉන්නවෙන්නේ. ෙදර උන්දලත් එක්ක විතරමයි. කසාද බැදලනං බිරිඳ සැමියා දරුමල්ලු එක්ක තමයි ඉන්නවෙන්නේ. ඒම නැත්නං අම්මතාත්තා සහෝදර සහදිරියොක්ක පොසිටව වනා කියල දැනගත්ත හම බඩ බැදගත්ත වගේ ඉන්න ගොඩක් උන්දලා. නෙගිටූ වෙන හැටි, කොරෝනාව හැදිලම බල ඕනි! ඒක තමයි කොරෝනාව අපිට කියලදුන්න ජීවිත යතාාර්ථය. මොන බන ඇහුවත් මොන කිවුම් කෙරුම් දිහා බලාගෙන හිටියත්. ඔය පාඩම අපිට ලේසියෙන් ඉගෙනගන්න බැරිවනාා හැබැයි? ෝරෝනාව අපිට ඒ පාඩම යස අගේට කියල දුන්න! තවත් ගොඩක් පාඩම් අපිට කියලදිලා තියෙනවා! අපේ කෙනෙක් මැරුණහම අපි කොච්චර දේවල් කරනමද. සමහරක් උන්දලා ජීවත්වෙලා ඉන්නකං අම්මට තාත්තරතියා සහෝදර සහෝදුරියෝ උන්නත්ද මලාද කියලවත් බලන්නේ නැතුව. මැරණට පස්සේ මිනිය බදාගෙන අඩන ඇඩිල්ලයි. ලස්සන කිිට්ටකක් අඳදලා හොඳ ගානක පෙටියක කියලා. දන්න කියන හැමෝටම මැසේජ එකක් ඇරලා. පට්ට මලගයක් ගත්ත කියලා. හටට ලෝකෙට පේන්න මිනිියේ වැඩකරන සෝබනෙත් කොරනාව නැත්තටම නැතිකලා නේද. උගතාද! බුද්ධිමතාද! බලවතාද දනවතාද! දේශපලඥාද චන්ද දායකයද කුලවන්තයද හීනකුලේ කෙනාද. ආගමික නායකඇද කියලා නෑ. යන තැනට යන්න වෙන්නේ එකම විදිහටයි. එම්බාම් නෑ! සැරසිරි නෑ! මිනිය බදාගෙන ශෝක වෙන්න සක්කරයටවත් ඉඩක් නෑ. ජන්තමින් පවුලෙ දෙන්නකට ඉටි බෑක්ක අස්සිං මැරිච්ච කෙනගේ මූන ටිකක් බලාගන්න පුළුවන්. ලාබම ලාබ පෙට්ටියක ඇඳන් හිටපු වස්තරේ විතරක් දාලා ලඟම තියන කනක්තට ගිහිල්ලලා චිමිනේට දාලා අලු කරල දානවා. මොන තොරන් ගහලා හේවිසිගහලා පවඩ දාගෙන බෙන්න්ස් මොඩල් එකේ හරි BMW මොඩල්ල එකේ හරි හස්සකේ අරන් ගිහිල්ලා ඒකරන්නෙත් ඔය ටිකම නේද. ගුණකතන නැහැ. පාංශකූල නැහැ, ආගමික වතවත් නැහැ. හාමුදුරුව වඩ න්නෙත් නැහැ. පාදරෙන්නෙත් නෑ හදවසක් නිදිමැරිලිත් නෑ. කාටඩ්කුට්ටක් ඇනිලිත් නෑ. නිධමරණ උන්දලට කිරි කෝපිත් නෑ බිස්කටුත් නෑ! නිදබරන්න ඕනෙ කරන අරක්කු කසිප්පු ටිකත් නෑ. හැබැයි වෙන්න ඕනටික දවසක් ඇතුළට හීනයට නූලට කවුරුත් නැතුවම සිද්ධ වෙනවා. ජීවත්වෙලාඉන්න උන්දලට බලාගෙන ගිහම ලක්ෂ ගානක වියදමකුත් නෑ මේ යන විදිහයට. දවසේ තුන්සේ පින්කමුත් නැතිවෙන්න පුළුවන් එක අතකින් බැලුවම කොරෝනාව ඇත්තටම අපිට අපේ ජීවිතේ යථාර්ථය කියලදීලා තියෙනවා මේක තමයි ඇත්ත. මෙන්න මේ ඇත්තට අපි මුහුණදීලා කොරෝනාව ජය අරගෙන. කොරෝනාව අපිට කියලදුන්න ජීවිත පාඩමින් ජීවිතත් ජයගන්න පුළුවන්නම්. අපි ලෝක තිබ? ඇැවැන්තම වසංගතයෙන් ඇත්තටම ගොඩ ආපු ජාතියක් පදිහයට ඉතිහාසගතවේවි. පාට පක්ෂ ආගම් කුලබේද දනපතිගම් පෝසත්කම් බලවත්කම් මේ සියල්ල යටකරලා. ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක. ජීවිතේ කියන්නේ තුට්ටුවකටවත් වටිි නැති දෙයක් නේද කියන එක. හොඳටම කියලදුන්නේ අපිට කොරෝනාව. ජීවිතය කියන්නේ මොකක්ද කියන එක. ජීවිතේදී හැම කෙනෙක්ම සමානයි කියන එක. හොඳටම කියලදුන්නේ අපිට කොරෝණාව. එනිසා. වසංගතය වසන්තයක් කරගෙන අපේ හැම්ම කෙනාගේම ජීවිත වාසනාවන්ත කරගන්න පුළුවන්නම් වැඩිකල් යන්න කලින් අපි හැමෝම කියයි කොරෝණාවෙන් ගොඩක් හොඳ දේවල් කරා නේද කියලා. අදත් විපරම පිටපත සුධර්මෙන් රොදලිය ගොඩගෙන්